අයිබෝවන් ඔබල හැමෝම මගේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ ෂමතාවය එහෙම නැත්නම් චවය කියන්නේ මොකක්ද කියලා එහෙනම් අපි බලමු මොකක්ද මේ ෂමතාවය එහෙම නැත්නම් චවය කියලා කියන්නේ කියලා ෂමතාවය කියලා කියන්නේ දරුවනේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට තමයි අපි ෂමතාවය කියලා කියන්නේ උපදන්නවා සමහර උපකරණ දින වලට වේගෙන් කාර්ය කරන්න පුළුවන් තව සමහරක් උපකරණ හිමිට තමයි කාර්ය කරන්නේ ඒතර එක එක සමහර පුද්ගලයන්ව ඒගොල්ලන්ට වේගෙන් කාර්ය කරන්න පුළුවන් සමහර පුද්ගලයන් හිමිට කරන්නේ එතකොට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයට තමයි ෂමතාවය කියලා කියන්නේ ඒතර ෂමතාවයේ වැඩි කට්ටියට වේගෙන් වැඩ කරන්න පුළුවන් ෂමතාවයේ අඩු අය හිමිට වැඩ කරන්නේ හරි එහෙමනම් මේ ෂමතාවය අපි කොහොමද ගණනය කරන්නේ ඊට පස්සේ කොහොමද ෂමතාවය ආශ්‍රිත ගණනය කිරීම සිදු කරන්නේ කියලා අපි බලමු අපිට මේ ෂමතාවය ලියන්න පුළුවන් මේ විදිහට ෂමතාවය සමානයි කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම කාලය කියලා. මොකද ෂමතාවය කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයනේ. දැන් යම් කාලයක් තුර කරපු කාර්ය ප්‍රමාණය දන්නවා නම් ඒක කාලයෙන් බෙදුවම අපිට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන්. එහෙනම් කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම කාලය කියලා අපිට ඒක ලියන්න පුළුවන්. ඔබ දන්නවා අපි කාර්ය ප්‍රමාණයට කාර්ය හා ශක්තිය ෂමතාවයේදී පාවිච්චි කරපු අකුරු මේ W කාලයට අපි පාවිච්චි කරන්නේ T ෂමතාවයේ සඳහා අපි පාවිච්චි කරන්නේ P. ඒක P සමානයි W බෙදීම T කියලා ඕනනම් අපිට මේ සමීකරණය මතක තියාගන්න පුළුවන්. හරි. එහෙමනම් ෂමතාවයේ සම්බන්ධව තියෙන උදාහරණ ගැටලු ටිකකට ගිහිල්ලා අපි බලමු කොහොමද ඒවා විසඳන්නේ කියලා. හරි. එහෙනම් අපි අපේ පළවෙනි උදාහරණය බලමු. මේකේ තියෙන්නේ එක්තරා යන්ත්‍රයක් තප්පර 10ක් තුලදී ජූල් 200ක කාර්යයක් කරයි නම් එම යන්ත්‍රයේ ෂමතාවය කොහොමද? එක්තරා යන්ත්‍රයක් තප්පර 10කදී ජූල් 200ක කාර්යයක් කරයි නම් එම යන්ත්‍රයේ ෂමතාවය කොපමණද? දැන් අපිට මේ ගාණේ දීලා තියෙනවා යන්ත්‍රය තප්පර 10කදී කොච්චර කාර්ය ප්‍රමාණයක් කරනවද කියලා. ජූල් 200ක කාර්ය ප්‍රමාණයක් කරනවා. එහෙනම් අපි දන්නවා ෂමතාවය කියලා කියන්නේ කෙරුණු කාර්ය ප්‍රමාණය බෙදීම කාලය කියලා. එහෙනම් අපිට පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා ගණනය කිරීම කරගන්න. එහෙනම් තප්පර 10ක් තුල මේ යන්ත්‍රය කළා තියෙන කාර්ය ප්‍රමාණය ජූල් 200ක කාර්යයක් කරලා තියෙනවා. ජූල් 200ක කාර්යයක්. ඒ සඳහා ගත කරපු කාලය තප්පර 10යි. එහෙනම් යාදී ෂමතාවය පෙන්වන්නේ. එතකොට මේ බිඳුවර මේ බිඳුව කැපී යනවා. අපිට එන උත්තරය 20යි තප්පරයට ජූල් කියලා. තප්පරයට ජූල් කියලා එන්නේ. එහෙමනම් කාර්ය ෂමතාවයේ මැනීමේ ෂමතාවයේ මැනීමේ අන්තර්ජාතික සම්බන්ධ ඒකකය වොට් අපි ඒක හඳුන්වන්නේ වොට් කියලා. ඒකට අපි දාන සංකේතය කැපිටල් W වොට් වලින් තමයි අපි ෂමතාවය මනින්නේ. එතකොට තප්පරයට ජූල් එකක් කියලා කියන්නේ වොට් එකක්. එහෙනම් අපිට මෙයාව ලියන්න පුළුවන් කොහොමද 20යි වොට් කියලා. එහෙනම් මෙයා ෂමතාවය වොට් 20යි. දැන් ඔබට පැහැදිලි ඇති ඒ ගැටලුව කොහොමද මම විසඳුවේ කියලා. එතකොට අපි තව මේ වගේ ගැටලුවකට යම් බලමු යාව කොහොමද විසඳන්නේ කියලා. එහෙනම් අපි බලමු අපේ ඊළඟ ගාන වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 8ක් වේ. එය මීටර් 2ක් උසකට එසවීමට ගත වූ කාලය තප්පර 10යි. රෝම ඉලක්කම් 1 ප්‍රශ්න 2ක් අහලා තියෙනවා. රෝම ඉලක්කම් 1 මෙම කාලය තුල කෙරුණු කාර්ය කොපමණද? මෙම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කොපමණද? දෙවෙනි එක මෙම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කොපමණද? නැවත මම ගාන කියන්නම්. වස්තුවක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 8ක් වේ. එය මීටර් 2ක් උසකට එසවීමට ගත වූ කාලය තප්පර 10යි. මෙම කාලය තුල කෙරුණු කාර්ය කොපමණද? මෙම කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කොපමණද? හරි. අපි එහෙනම් මේ ගාන හදමු. මම මේ ගානේ දුන්න විස්තර ටික මේ රූපසටහනේ ඇතුළත් කරගත්තා. වස්තු ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි. එයාව මීටර් 2ක් ඉහළට උසකට තමයි අරගෙන යන්නේ. එතකොට
මෙහෙම මීටර් දෙකක් ඉහළට මෙයා ඔසවන්න නම් මෙයා මත යොදන්න වෙන ආවම බලය වෙන්නේ මෙයාගේ බර. එහෙම නැත්නම් මෙයාගේ ස්කන්ධ නිසා පහළට ඇදෙන බලය වෙච්ච මෙයාගේ බරට සමාන බලයක් තමයි ඉහළට යොදන්න ඕනේ. එහෙමනම් නිව්ටන් 80ක බලයක් මෙතන යොදන්න වෙනවා. නිව්ටන් 80ක බලයක් යෙදුවොත් පුළුවන් අපිට යාව ඉහළට අරගෙන යන්න. හරි. එතකොට බලය එතකොට මට නිව්ටන් 80යි කියලා ගන්න පුළුවන්. මෙයා ඉහළට ඔසවන වන්න යොදන බලය නිව්ටන් 80යි. එතකොට ඉහළට සිරස් ඉහළට නිව්ටන් 80ක බලයක් යොදලා තියෙනවා. ඒ දිශාවට මීටර් 2ක චලිතයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේ කරන කාර්ය ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදුවන විස්ථාපනය එයින් අපිට ගණනය කරගන්න පුළුවන්. එහෙනම් අපිට මුලින්ම ගණනය කරගත්ත හැකි කෙරුණු කාර්ය ප්‍රමාණය දෙකයි මීටර් එතකොට අපි වෙනවා දවරක් රට 16යි කියන්නේ 160යි නිව්ටන් මීටර් කියලා. ඒ කියන්නේ 160යි ජූල් කියලා අපිට ලැබෙනවා කෙරුණු කාර්ය ප්‍රමාණය. එතකොට මෙම කාර්ය කරන්න ගත වෙලා තියෙන කාලය තත්පර 10යි. මෙම කාර්ය කරන්න ගත වෙලා තියෙන කාලය තත්පර 10යි. එහෙනම් කාර්ය කිරීමේ සීඝ්‍රතාවය අපි අහලා තියෙන්නේ. අපි දන්නවා කාර්ය කිරීමේ සීඝ්‍රතාවය කාර්ය කිරීමේ සීඝ්‍රතාව සමානයි කාර්ය ප්‍රමාණය 160යි ජූල් බෙදන්න ඕන නම් කාලයෙන් තප්පර 10යි. එතකොට බෙදපුවම අපිට එනවා 16යි තප්පරයට ජූල් කියලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 16යි වොට් කියලා. එහෙනම් කාර්ය කිරීමේ සීඝ්‍රතාවය වොට් 16යි. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ ගැටලුව විසඳුවේ කියලා. දැන් අපි තවත් මේ වගේ උදාහරණයක් අරගෙන බලමු මේක විසඳන හැටි. හරි. එහෙනම් අපි අපේ ඊළඟ ගාන බලමු. අපේ ඊළඟ ගාන වෙන්නේ නිව්ටන් 600ක් බර මිනිසෙකුට මීටර් 4ක් උස පඩිපෙලක් නැගීමට විනාඩි 2ක කාලයක් ගත වේ. නිව්ටන් 600ක් බර මිනිසෙකුට මීටර් 4ක් උස පඩිපෙලක් නැගීමට විනාඩි 2ක කාලයක් ගත වේ. රෝම ඉලක්කම් 1 ප්‍රශ්නය අහලා තියෙන්නේ මිනිසා කළ කාර්ය ප්‍රමාණය කොපමණද? ඒකේ දෙවෙනි කොටස රෝම ඉලක්කම් 2 අහන්නේ මිනිසාගේ ජවය සොයන්න. අන්නවද ගැටලුව කියන්න. නිව්ටන් 600ක් බර මිනිසෙකුට මීටර් 4ක් උස පඩිපෙලක් නැගීමට විනාඩි 2ක කාලයක් ගත වේ. මිනිසා කළ කාර්ය ප්‍රමාණය කොපමණද? මිනිසාගේ ජවය සොයන්න. ඒක තමයි ගැටලුව. දැන් බලමු කොහොමද අපි මේ ගැටලුව විසඳන්නේ කියලා. ඉස්සලම අපිට කියලා දෙනවා දැන් මේ පඩිපෙලක් නැගගෙන යනවා මිනිස්සෙක්. මේ වගේ අපි දැන් මේ වගේ පඩිපෙලක් නැගගෙන යනවා. එතකොට මේ පඩිපෙලේ උස මම ගත්තම මේ පඩිපෙලේ උස වෙන්නේ මීටර් 4යි. මීටර් 4ක් උස පඩිපෙලක් මේ තියෙනවා. එතකොට මේ පුද්ගලයාගේ බර අපිට දීලා තියෙනවා කොච්චරයිද? නිව්ටන් 600ක්. එහෙනම් මේ පුද්ගලයා ඉහළට යන්න නම් මේ පුද්ගලයාගේ පල්ලෙහාට මෙයාගේ බර ක්‍රියාත්මක කරනවා නිව්ටන් 600 කියලා. එහෙනම් මෙයා ඉහළට යන්න නම් මෙයාගේ මත ඉහළට නිව්ටන් 600ක බලයක් යොදන්න ඕන. මෙයා ඒකාකාර ප්‍රවේගයකින් ඉහළට යනවා. එහෙනම් මෙයා ඉහළට ගමන් කරා කියන්නේ මෙතන ඉඳලා මෙයා මෙතනට යනකොට නිව්ටන් 600ක බලයක් මෙයා මත ක්‍රියාත්මක වෙනවා. වෙන්න ඕනේ මෙයා ඉහළට යන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙයා මත ඉහළට ක්‍රියාත්මක වෙච්ච බලය නිව්ටන් 600යි කියලා. ඒ බලය ක්‍රියා රේඛාව දිසට, ඒ කියන්නේ බලය ක්‍රියා රේඛාව දිහින් මෙහෙට, ඒ දිශාවට කරපු විස්ථාපනය මීටර් 4යි. ඒ දිශාවට සිදු කරපු විස්ථාපනය මීටර් 4යි. මෙයා මේ වගේ ගමන් මාර්ගයකින් ගියාට ඇත්තටම බලයේ දිශාවට සිද්ධ වෙලා තියෙන විස්ථාපනය මීටර් 4යි. ඒ නිසා එයා කරපු කාර්ය ප්‍රමාණය අපිට ගන්න පුළුවන් කාර්ය සමානයි
F වැඩි කිරීම D ඒ කියන්නේ F කියන එකට අපිට ගන්න පුළුවන් යාගේ බර නිව්ටන් 600 නිව්ටන් 600 නිව්ටන් 600ට එරෙහිව තමයි යා කාර්ය කරන්නේ ඒ හින්දා ඒතර A දිශාවට මේ බලයේ දිශාවට සිද්ධ කරමු ස්ථාපනය වෙන මීටර් 4 මීටර් 4 හරි ඒතර 6 වරක් 4 24යි ඒතර අපිට එනවා 2400යි නිව්ටන් මීටර් ඒ කියන්නේ 2400යි ජූල් යකට කාර්ය 2400යි ජූල් දැන් මෙයාගේ ශ්‍රමතාවය අපි ගණනය කරන්න ඕනි මෙයාගේ ශ්‍රමතාව අපි දන්නවා ශ්‍රමතාව සමාන වෙනවා මොකටද කාර්ය ප්‍රමාණය බෙදීම කාර්ය කාර්ය ප්‍රමාණය බෙදීම කාර්ය හරි එතකොට කාර්ය ප්‍රමාණය ජූල් 2400යි ජූල් 2400යි කාලය මේක අපිට දීලා තියෙන තප්පර වලින් නෙමෙයි විනාඩි එහෙනම් විනාඩි කීයක් ගත වෙලා තියෙනවද දෙකක් එහෙනම් ඒක තප්පර වලට හරවගන්න නම් මොකද අපි කරන්න ඕන යා වැඩි කරන්න ඕන 60 60න් වැඩි කරලා මෙතනට ආදේශ කරද්දී තප්පර වලින් තමයි අපි ආදේශ කරන්න ඕනේ කොහොමද මතක තියාගන්න විනාඩි වලින් ආදේශ කළොත් අපේ උත්තරය වර්ධනයි හරි එතකොට අපිට පුළුවන් දැන් මේක සුරු කරගන්න දෙවරක් එකයි මේ 2400 දෙකෙන් බදම 1200යි කියලා නෝ මේ මේ බිඳුවට මේ බිඳුව කපල යනවා 126 දෙකුවාම අපිට එනවා 20යි කියලා අපිට උත්තරය ලැබෙනවා තප්පරේ ජූල් 20යි කියලා තප්ප කාර්යක්ෂමතාවය කාර්යක්ෂමතාවය සමතාවය තප්පරේ ජූල් 20යි කියලා අපිට ලැබෙනවා. එතකොට ශ්‍රමතාවයේ තප්පරේ ජූල් 20යි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් යාගේ ශ්‍රමතාවය වොට් 20යි කියලා. අපි ඊළඟ ගානට යන්න කලින් මම ඔබට කියලා දෙන්න ඕන යම් දෙයක්. ඒ තමයි ඔබ දැකලා තියෙනවා නිවුස් එකේ තියෙන විදුලි උපකරණ වල. නිවුස් එකේ තියෙන විදුලි උපකරණ වල සටහන් වෙලා තියෙනවා වොට් 100, වොට් 1000, වොට් 20, වොට් 30 මේ වගේ ඔබ දැකලා තියෙනවා වොට් වලින් අගයන් සටහන් කරලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ මෙහෙම දෙයක් නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට තප්පරයකදී එයා පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය තමයි අපිට එයාගේ ශ්‍රමතාවයේ විදිහට දාලා තියෙන්නේ. ඒ වොට් ගණන් වලින් දාලා තියෙනවා. අපි හිතමු මොකක් හරි උපකරණයක් තියෙනවා වොට් 1000යි කියලා. ඒ කියන්නේ එයා නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට තප්පරයකදී එයා ජූල් 1000ක ශක්ති ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒක තමයි ඒකේ අදහස වෙන්නේ. එතකොට යම් උපකරණයක් අපි පාවිච්චි කරපු කාලය දන්නවා නම් එයාගේ ශ්‍රමතාවය දන්නවා නම් එයා පරිභෝජනය කරපු ශක්ති ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. ඒකට අපි මෙන්න මේ සූත්‍රය අපි පාවිච්චි කරනවා. H සමානයි P T කියන මේ සූත්‍රය. මේක H කියලා කියන්නේ ශක්තිය. H කියලා මම ගන්නෙ ශක්තිය. ශක්තිය. මේක P කියලා කියන්නේ ක්ෂමතාවය ක්ෂමතාවය T කියලා කියන්නේ කාලය කාලය සාමාන්‍යයෙන් අපි ශක්ති ජූල් වලින් ක්ෂමතාවේ වොට් වලින් කාලය තප්පර වලින් ගත්තම අපිට පුළුවන් ජූල් වලින් ඒ පරිභෝජනය කරපු ශක්තිය වාග් හරි දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මොකක්ද මේ විදුලි උපකරණ වල සටහන් කරලා තියෙන අගය කියලා. හරි. එහෙනම් අපි ගැටලුවට යන්න. මේ ගැටලුවේ තියෙන්නේ මෙහෙම දෙයක්. වොට් 1000ක විදුලි කේතලයක් තත්පර 20ක් භාවිත කරන විට වැය වෙන විදුලි ශක්ති ප්‍රමාණය කොපමණද? වොට් 1000ක විදුලි කේතලයක් තත්පර 20ක් භාවිත කරන විට වැය වෙන විදුලි ශක්තිය කොපමණද? හරි. එහෙනම් අපි මේ ගැටලුව හදමු. අපිට කියලා තියෙනවා එයාගේ ශ්‍රමතාවය. ඒ කියන්නේ විදුලි උපකරණයේ ශ්‍රමතාවය කොච්චරයිද? විදුලි උපකරණයේ ශ්‍රමතාවය අපිට දීලා තියෙනවා 1000යි වොට් කියලා. විදුලි උපකරණයේ ශ්‍රමතාවය වොට් 1000යි කියලා දීලා තියෙනවා. ඒක පාවිච්චි කරලා තියෙන කාලය T වෙන්නේ තප්පර 20යි. T වෙන්නේ තප්පර 20යි. දැන් අපිට අර මම ඔබට කලින් කියලා දුන්නු සූත්‍රය යොදා ගන්න පුළුවන්. H සමානයි P T කියලා. එතකොට මේකේ P කියලා කියන්නේ මොකද්ද ශ්‍රමතාවය මම එක මෙතන ආදේශ කරනවා 1000යි වොට්
කාලය කියලා කියන්නේ තත්පර 20යි දැන් එහෙනම් අපි මේක වැඩි කරනවා වැඩි කරපුවම අපිට එනවා 20000යි 20000යි ජූල් කියලා ජූල් 20000ක ශක්ති ප්‍රමාණයක් එයා පරිභෝජනය කරනවා මේක අපිට ලියන්න පුළුවන් මේ විදිහට 20යි කිලෝ ජූල් කියලා මේක අපිට ලියන්න පුළුවන් 20යි කිලෝ ජූල් කියලා දැන් අපිට වැටෙන්නේ නැති මේ තප්පර 20ක් භාවිත කරලා තියෙන විදුලිය ඇතුළේ එතකොට මෙච්චර විශාල ශක්ති ප්‍රමාණයක් ජූල් වලින් ගත්තොත් ජූල් 20000ක් විතර වැය වෙලා තියෙනවා. එතකොට මේ වගේ විදුලි උපකරණ පරිභෝජනය කරන නැත්නම් නිවසක් පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය ගණනය කරද්දී අපිට ජූලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ජූලෙන් ගන්න කරා ඉතා විශාල අගයක් එනවා. ඒ නිසා ජූල් වලට වඩා විශාල ඒකකයක් ඒ සඳහා අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ වගේ ශක්ති ප්‍රමාණ මනිනකොට අපි ඒකට පාවිච්චි කරනවා කිලෝවොට් පැය කියන ඒක කිලෝවොට් පැය කියන ඒකකය. මේ කිලෝවොට් පැය කියන එකේ තේරුම වෙන්නේ කිලෝවොට් පැය කියන එකේ තේරුම වෙන්නේ වොට් 1000ක ඒ කියන්නේ ක්ෂමතාවය 1000ක් වෙච්ච උපකරණයක් පැයක් ක්‍රියාත්මක කරද්දී එයා පරිභෝජනය කරන විදුලි ශක්ති ප්‍රමාණය තමයි අපි කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ. සාමාන්‍ය නිවසක විදුලි පරිභෝජනය ගණනය කරන්නේ කිලෝවොට් පැය වලින්. හරි. එහෙමනම් දැන් අපි බලමු මේ කිලෝවොට් පැය එකක් සහ එකක් කියලා කියන්නේ ජූල් වලින් කොච්චරක්ද කියලා. මුලින්ම අපි බලමු කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ ජූල් වලින් කොච්චරක්ද කියලා. හරි. ඔබ දන්නවා කිලෝවොට් එකක් කියලා කියන්නේ වොට් 1000ක අපි දන්නවා එහෙනම් කිලෝවොට් එකක් කියලා කියන්නේ කිලෝවොට් එකක් කියලා කියන්නේ වොට් 1000කට ඊළඟට පැය එකක් කියලා කියන්නේ තප්පර වලින් පැය එක තප්පර වලට හැදෙවුවම තප්පර වලින් තප්පර 3600 පැය එකක් කියන්නේ තප්පර 3600 එතකොට කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ ක්ෂමතාවයේ තප්පර 1000 ක්ෂමතාවයේ වොට් 1000ක් වෙච්ච උපකරණයක් තප්පර 3600ක කාලයක් ක්‍රියාත්මක වෙද්දී පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. එහෙමනම් අපිට කියන්න පුළුවන් වොට් 1000ක උපකරණයක් තුන්දාස් හයසීයයි තප්පර තුල පරිභෝජනය කරන ශක්තිය පරිභෝජනය කරන ශක්තිය එහෙනම් අපි දන්නවා අපිට ඒක ගණනය කරන්න පුළුවන් එයාගේ වොට් ගාන කොච්චරයිද වොට් ගාන වෙන්නේ 1000යි 1000 වැඩි කරන්න කීයද 3000 කාලෙන් වැඩි කරනවා. එතකොට අපිට එනවා මේ විදිහට 1600යි. ඒ කියන්නේ අපිට එනවා කොච්චරක්ද? ජූල් ලක්ෂ 36ක්. ජූල් ලක්ෂ 36ක්. ජූල් ලක්ෂ 36ක් තමයි. එහෙමනම් මොකද්ද කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ? මම නැවත කියන්නම්. කිලෝවොට් එකක් කියලා කියන්නේ වොට් වලින් ගත්තොත් 1000ක්. පැය එකක් කියලා කියන්නේ තප්පර වලින් ගත්තොත් 3600ක්. එහෙමනම් කිලෝවොට් පැය එකක් කියන ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය එකක ශක්ති ප්‍රමාණයක් කියලා කියන්නේ වොට් 1000ක උපකරණයක් තප්පර 3600ක් ක්‍රියාත්මක වෙනකොට එයා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. එහෙමනම් අපි ඒක ගන්න එක කරා. එතකොට එනවා අපිට ඒක ජූල් ලක්ෂ 36ක්. ජූල් ලක්ෂ 36ක් තමයි එහෙනම් කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ. එනවා අපි ලියන්න පුළුවන් කිලෝවොට් කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ කොච්චරක්ද ජූල් ලක්ෂ 36ක් එතකොට විදුලි පරිභෝජනයේ සම්බන්ධ ගණනය කිරීම අපි ගණනය කරන්නේ ජූල් වලින් නෙමෙයි කිලෝවොට් පැය වලින් මම හිතනවා දැන් ඔබට කිලෝවොට් පැය එකක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. එහෙමනම් අපි තවත් ගැටලු කිහිපයකට යන් ගිහිල්ලා බලමු කොහොමද ඒවා හදන්නේ කියලා.
शक्ति प्रमाण उपकरण क्रियात्मक काले क्रियात्मक काले समान वैवन शक्ति प्रमाण वैवन शक्ति प्रमाण अभी मित्र वैवन शक्ति प्रमाण करने करने की लोग कह रहे हैं ना आगे समतावय वैरी करना वहाँ खाले ऐसा बोलता है अभी मैं आओगे ना जिसे समतावय की लोग बोल रहे हैं ना खाले पैवलिंग करने होने की लोग पैवलिंग शक्ति प्रमाण करने करने ना अपने ना पाहाई किलोवाट है ठीक है ना किलोवाट पाय पाहा के शक्ति प्रमाण है तुम्हें उपकरण है परिभोजन है कर राइट है ना ना अभी थावत में वाकई कैटल वो कटे हैं कील बाल मुख को मुझे एक उपसंहार नहीं किया ला अपने इलाके का ना बाल मुही ना एक ही किया थी ना किलोवाट पांसी ये कर विद्युली ताप क्या මසකට පැය 10ක් භාවිතා කරයි නම් ඒ සඳහා වැයවන විදුලි ශක්ති ප්‍රමාණය කොපමණද හරි අපි ගාන බලමු ඒ ගානේ කියන්නේ වොට් 500ක විදුලි තාපකයක් මසකට පැය 10ක් භාවිතා කරයි නම් ඒ සඳහා වැයවන විදුලි ශක්ති ප්‍රමාණය කොපමණද නැත්නම් මම ගාන කියන්නම් වොට් 500ක විදුලි තාපකයක් මසකට පැය 10ක් භාවිතා කරයි නම් ඒ සඳහා වැයවන විදුලි ශක්ති ප්‍රමාණය කොපමණද දැන් මේ ගාන හදන්න ගන්නකොට උදේ බලන්න ඕන අපිට මේකේ දීලා තියෙන ඔයාගේ ක්ෂමතාවය කොච්චරයිද ක්ෂමතාවය ඇවිල්ලා වොට් වලින් තමයි අපිට දීලා තියෙන්නේ වොට් 500යි කියලා තමයි අපිට දීලා තියෙන්නේ වොට් 500යි කියලා ක්ෂමතාවය වොට් 500යි ඊළඟට එයා පාවිච්චි කරලා තියෙන කාලය x සමානයි කොච්චරයිද 10 පැය 10ක් තමයි කාලය t t සමානයි පැය 10යි या किलोवाट पाए कराने बद मांग कराने में वोट पांच सी है बेटा ना किलोवाट टेक एक टा वोट दाह के साथ दाह ये बेटा वहाँ मटे ना आगे आगे या किलोवाट बोली तो हमारे में बिंदे कबल दान फिर वो मित्र मटे ना दशमों पर हाय किलोवाट केला यागे शमता है ना अभी यागे शमता है दान ये ना वैवन शक्ति प्रमाणी रहना भी ना होया ना पुरवां तो अभी कराने वैवन शक्ति प्रमाणी වැයවන ශක්ති ප්‍රමාණය සමාන වෙනවා ක්ෂමතාවය කාලයෙන් වැඩි කරපුවාම. එහෙනම් ක්ෂමතාවය අපි දන්නවා 0.5 කිලෝවොට්. කාලය පැය 10යි. 0.5 10යි වැඩි කරගෙන අපි දෙනවා 5යි කිලෝවොට් පැය කියලා. එහෙනම් මෙයා ලබාගෙන තියෙන ශක්ති ප්‍රමාණය මෙයා පරිභෝජනය කරලා තියෙන ශක්ති ප්‍රමාණය වෙන්නේ කිලෝවොට් පැය පහක ශක්ති ප්‍රමාණයක් මෙයා පරිභෝජනය කරලා තියෙනවා ඒ පැය 10 තුලදී හරි මම හිතනවා දැන් ඔබට ක්ෂමතාවය පිළිබඳ හොඳ අවබෝධයක් මේ වීඩියෝ එකේ නැරඹීම හරහා ලැබෙන්න ඇති කියලා මගේ ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට අරගෙන ඉන්න
ඔබ දැකලා ඇති ඔබ පරණ විභාග ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරලා තියෙනවා නම් ඔබ දැකලා ඇති ඒවැ ගොඩක් ගණන් තියෙන්නේ විදුලි බිල් ආශ්‍රිත විදුලි බිලක් සකස් කිරීම ආශ්‍රිතව නැත්නම් නිවසක විදුලි පරිභෝජනය කොච්චරද කියලා ගණන් කිරීම ආශ්‍රිත ගන්න. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකේදී කාර්යක්ෂමතාවයට යන්න කලින් ඊළඟ වීඩියෝ එක තුළ එවැනි ගණන් කිහිපයක් විභාග මට්ටමේ ගණන් කිහිපයක් විසඳනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබ අපේ ඊළඟ වීඩියෝ එක නරඹන්න. ඒ වගේම මේ වීඩියෝ ඔබේ මිතුරන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබ හිතනවා නම් ඔබේ යාළුවන්ට මේ වැදගත් වෙයි කියලා ඔබ හිතනවා නම් ඒ අයටත් මේ ගැන කියන්න ඒ අයව දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන්. ඒ වගේම ඔබ පළවෙනි වතාවට නම් මේ අපේ channel එකේ වීඩියෝ එකක් නරඹන්නේ අපේ channel එකට ගිහිලා බලන්න ඔය උසස් පෙළ තාක්ෂණ වේදී සඳහා විද්‍යාවට අදාළව නිර්මාණය වෙච්ච වීඩියෝ ගොඩාක් අපේ channel එකේ තියෙනවා. එවෙන් ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්යශක්තිය සමතාවය සහ ජවයට අදාළ නිර්මාණය වෙච්ච වීඩියෝ වල ලින්ක් ටික මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ හරහා ගින් මේ වීඩියෝ සීරීස් එකේ මුල් ඒවා නරඹන්න මුල පළවෙනි එකේ ඉඳලා නරඹගෙන බලාගෙන ඉන්න. එතකොට ඔබට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබට පේනවා ඇති මේ තිරේ දර්ශනය වෙලා තියෙනවා පහලින් මගේ කියන අපේ channel එකේ Facebook page එකට අදාළ URL එක ඔබට පුළුවන් අපේ Facebook page එකට ගිහිල්ලා ඒකට like එකක් දාලා යන්න. එහෙම ඔබ ඒකට like එකක් දාලා තිබ්බොත් ඔබට පුළුවන් අපේ Facebook එක හරහා share කරගන්න අධ්‍යාපනික වැදගත්කමක් සහිත දේවල් නරඹන්න සහ ඒවට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. එහෙමනම් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.